සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණී කරන්නටයි බණ අහන්නටයි අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ රත්නපුර සහ මහරගම පදිංචි තියඹරාවත්තේ පවුලේ දූ දරුවන් පින්නතුන් එකතු වෙලා මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ ඇත්තන්ට දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්නත්නි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ ලෝකය තුල සත්වයේ පුද්ගලයෙක් කියලා අපි තුල මුලාවක් පවතිනවා කියලයි. එතකොට මේ මුලාව අයින් කරගන්න තමයි අපි මේ ධර්මයේ පාවිච්චි කරන්නේ. ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න. එතකොට යථාර්ථය අවබෝධ කිරීම තුල තමයි ලෝකේ වටිනාකම අඩු වෙන්නේ. අපේ හිතෙන් දුන්න වටිනාකමක් ලෝකයේ තුල පවතිනවා. එතකොට අපි හිතෙන් දුන්න වටිනාකම පරමාර්ථයක් විදියට ලෝකේ වටිනාකමක් නැහැ. අපිට වටිනවා කියලා හිතෙනවා. එතකොට හිතට එහෙම වටිනවා කියලා හිතුණට සත්‍ය වශයෙන් එහෙම නෙමෙයි ලෝකේ. එතකොට එහෙම වටින්නේ නැහැ කියලා කියන්න බෑනේ වටිනාකමක් මතුවෙනවනේ හිතෙන්. ඒ වටිනාකම නැති වෙන විදියට ලෝකේ දකින්න තමයි අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් බුදුහාමුදුරුව පෙන්වා වදාළේ. එතකොට දැන් බුදුදහම කෙටියෙන් කිව්වොත් අකුලලා කිව්වොත් නිවන ආවරණය වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයෙන්. ලෝකේ අපිට හැම වෙලාවකම උපාදානේ වෙනවා. උපාදානේ සකස් වෙන්නේ ආයතන 6 හරහා. මොන කෙටියෙන් කිව්වොත් ආයතන 6 හරහා. මේ උපාදානේ නවත්තන්න තියෙන්නේ සප්ත බොජ්ජංග හරහා. බුදුදහම හකුලවලා කිව්වොත් එහෙම උපාදානේ නොවන අවස්ථාව සම්මා දිට්ඨිය ඔන්න ඔච්චරයි නිවන සම්බන්ධ කතාව. පංචස්කන්ධය ආවරණය වෙලා තියෙනවා සම්පූර්ණේම නීවරණ වලින්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඒවායින්. එතකොට උපාදාන ස්කන්ධයක් සකස් කරන්න එපා කිව්වට එහෙම එපා කිව්වට බෑනේ ඒවා නිකම්ම සකස් වෙනවනේ. ඒ කියන්නේ අපිට නිකම්ම ඇහෙන් රූපයක් දැක්කම දකින්න රූපේ නිසා අපේ හිත තුළ විවිධ සංඥා පහළ වෙනවා. ඒවා උපාදානයක් වෙනවා. ඒවා නිසා හිතට සිතුවිලි ඇති වෙන. සිතුවිලිත් උපාදානය වෙනවා. අපි ඒකට කියනවා සංඛාර උපාදාන ස්කන්ධය කියලා. ඉතින් මේ විදිහට බැලුවට පස්සේ මේක ආවරණය වෙලා තියෙන අර පංච නීවරණ නිසා. ඒ ස්වභාවයෙන්ම අපේ හිත තුළ උද්ගත වෙන නීවරණ ධර්ම කොටාසයක් තියෙනවා. එතකොට උපාදානයේ සකස් නොවන අවස්ථාව තමයි ආයතන 6 හරහා. ඒ කියන්නේ ආයත මේ උපාදානයේ සකස් වෙන්නේ ආයතන හරහා. එහෙමනම් මේක නිකම්ම වෙන එකක් නෙමෙයි. ඇස කන නාසය දිව කය මනස කියන ආයතන 6 හරහා සිද්ධ වෙන සංසිද්ධියක් තියෙන්නේ. හරි. නවත්තනවා නම් බොජ්ජංග ධර්ම දිනු කරන්නයි තියෙන්නේ.
සති සම්බොජ්ජංගේ කියන සති පට්ඨානේ වඩන්න ඕන. ධම්ම විජේ පොජ්ජංගේ විනිවිද යන ධර්මාවබෝධයක් හදාගන්න ඕන. එතකොට විරිය සම්බොජ්ජංගේ තමන් තුළ වීරියක් එන්න ඕන. නෑ මේක කරගන්න ඕන කොහොම හරි කියලා වීරියක් එන්න ඕන. ඊට පස්සේ වීරියත් එක්ක ධර්ම මාර්ගයට ආවට පස්සේ පීති සම්බොජ්ජංගේ හිතේ ප්‍රීතියක් එහෙම ඇති වෙනවා. අනේ මම මෙහෙම වැඩපිළිවෙලක ඉන්නව නේද කියලා. ඒක බොහොම නිරාමිසයි. එතකොට මේ නිරාමිස ප්‍රීතිය මත ගොනු වෙනකොට කය තුළ මනස තුළ යම් සංසිඳීමක් ඇති වෙනවා. දැන් කලින් වගේ රාගය උපදින්නේ නැහැ. ద్వේෂය උපදින්නේ නැහැ. ඉතින් ඒ නිසා යම් සංසිඳීමක් ඇති වෙනවා. ඒකට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගේ කියලා. ඊට පස්සේ සමාධි සම්බොජ්ජංගේ හොඳට හිත සමාධිය වැඩෙන්න පටන් ගන්නවා. අභ්‍යන්තර හිත තුළ යම් දමනයක් ඇති වෙනවා. ඊට පස්සේ උපේක්ඛා සම්බොජ්ජංගේ සියලු සංස්කාර පිළිබඳ උපේක්ෂාවකට හිතපත් වෙනවා. ඒකට අපි කියනවා සංකාර උපේක්ෂාව කියලා. ඉතින් ඒක තමයි අමා නිවන කියලා කතා කරන්නේ. ඔන්න නවත්තන වැඩපිළිවෙල. ඊට පස්සේ උපාදානේ නොනවත්තා තමයි සම්මා දිට්ඨිය. මේක කරන්න පුළුවන් කියන අදහස. සම්මා දිට්ඨිය කියන්නේම චතුරාර්ය සත්‍ය පිළිබඳ පුද්ගලයා තුළ පවතින නුවණ. ඒතර මේ නුවණ ඇති වුණාට පස්සේ තමයි පුළුවන් මේ දුක කවුරුවත් හදපු එකක් නෙමෙයි, මම හදාගත් එකකුත් නෙමෙයි, අපේ අම්මා තාත්තා හදපු එකකුත් නෙමෙයි, මේ දුක හේතුන් නිසා සකස් වෙනවා. එතකොට මේ දුකට හේතුව, ඒ දුකට හේතුව හිත තුළ ඇති වෙන අර උපාදානේ. අර අපි ඉස්සල කිව්වේ උපාදානේ කියන එකක් හැදෙනවා කියලා. ඒතර උපාදානේ නොවන අවස්ථාවට හිතපත්. ඒ කියන්නේ උපාදානයක් නැත්නම් දුකක් නැහැ. උපාදානේ නැතිවීමට යථාර්ථවාදීව ලෝකේ බලන්න ඕන. ලෝකේ බලන එකට කියනවා සම්මා දිට්ඨිය කියලා. එතකොට බලන එක තුල තමයි මේ සම්මා දිට්ඨික වැඩපිළිවෙලකට බැහැගන්නේ. ඒකට අපි කියවනේ බොජ්ජංග ධර්ම වඩන්න ඕන කියලා. එතකොට ඒක වඩාගෙන යනකොට උපාදාන නොවන අවස්ථාවට තමන්ගේ හිත තුළ ස්ථාවර වීමක් ඇති වෙනවා. ඒක අපි සම්මා දිට්ඨියම කියලා කියනවා. එතකොට කෙනෙක් කියන්න බලන ඉස්සල්ලා සම්මා දිට්ඨිකෝ, දැන් ආයෙත් සම්මා දිට්ඨිය අවදි ගොඩක් තියෙනවා. සම්මා දිට්ඨියේම එක අවස්ථාවක් තමයි ප්‍රතිවේක්ෂණා සම්මා දිට්ඨිය. අන්තිමටම විමසා බලනවා තමන්ගේ අවබෝධය. ඉතින් ඔහොම කතාවක් තියෙන්නේ. දැන් මෙහෙම කතාවක් නම් තියෙන්නේ ඒක සම්බන්ධ හැම තැනකම මේ අවබෝධයට අදාළ වැඩපිළිවෙල තියෙනවා. අද මාතෘකාව විදියට මේ පින්නතුන් යෝජනා කරලා තියෙන්නේ ගිහි ජීවිතයේ තුල සිට නිවන් අවබෝධ කර ගැනීම පිණිස පුහුණු කළ හැකි ධර්ම පරයායක් පැහැදිලි කරන්න කියලා. ඒතර ගිහි ජීවිතයේ තුලදී නිවන් අවබෝධ කර ගැනීම පිණිස, ඒ කියන්නේ ගිහියොන්ටත් නිවන ගැන අදහසක් තියෙනවා. එතකොට ගිහි ජීවිතය ඇස්සේ නිවන් දකින්න පුළුවන්ද? ඒක තමයි ඉස්සල්ලාම සාකච්ඡාවකට එකතු වෙන්න ඕනේ. ගිහියොන්ට පුළුවන්ද නිවන් දකින්න කියලා? අද නම් සමහර පැවිදි කණ්ඩායම් වලටත් වඩා ගිහියොන්ට ඉක්මනට නිවන් දකින්න පුළුවන් කියලා හිතෙනවා. මොකද මිනිසුන්ට තියෙන උවමනාව දිහා බැලුවට පස්සේ. හැබැයි ඉතින් හදිස්සියක් කලබලයක් තිබ්බා කියලා එහෙම නිවන් දකින්නත් බෑ. හේතුව තමයි අපි සාංසාරිකයිනි. දීර්ඝ කාලයක් ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ එකතු වෙච්ච කෙලෙස් පරිදාහයක් එක්ක තමයි විඩාබර ගිම්හානයක නැවතිලා ඉන්නේ. ඒ ගිම්හානයට වර්ෂාව වැටුණාම වගේ මේ බුදු කෙනෙක් පහළ වෙලා කියන පණිවිඩය තුළ තමයි යන්තම් මේ පොළොව තෙතමාත්තු වෙලා හරි යන්නේ. ඉරිතලාගිය හෘද සාක්ෂියක නිර්වාණගාමි ප්‍රතිපදාව මතු කරගන්නවා කියන එක අමාරු වැඩක්. අනික මේ ජීවිතය තුළ නිවන් දකින්න පුළුවන්ද? නිවන් දකින්නත් පුළුවන්. නිවන් දකින්න මට තියෙනවද කුසලතාවය? ඔන්න අහලා බලන්න හෘද සාක්ෂියේ. නිවන් දකින්න කුසලතාවයක් තියෙනවා. කොච්චරක් තියෙනවද? ඒක මනින්න විදිහක් නැහැ. හේතුව ඒක මනින්න මැෂින් එකක් නැහැ. ඒ නිසා මේ අනේ මට පින මදි ඇති කියලා පිටිපස්සට යන්නත් හොඳ නැහැ. මට නම් පින මදි ඇති. ඒ නිසා මට අවබෝධය කරා යන්න බැරි වෙයි කියලා අඩියක් පිටිපස්සට ගන්න එපා. ඇයි? මේ අවබෝධය මේ ජීවිතය තුළ හදාගන්න පුළුවන් විදියට අපට මේ හේතුඵල සකස් වෙලායි දැන් තියෙන්නේ. ඒකනේ මේ වෙලාවේ පවා මේ රත්නපුරේ ඉඳලා බොහොම මහරගම ඉඳලා දුර ඉඳලා ඇවිල්ලා මේ බණ කියවන්නේ. ඇඟේ අමාරුවකටත් නෙමෙයි. මොකද වෙන වැඩක් නැතුවටත් නෙමෙයි. මේ කාලේ ගමනාගමන පහසුකම් වල පවා අතිශය දුෂ්කර අවදීන් දුෂ්කර අවස්ථා තියෙනවනේ. ඒ ඔක්කෝම මැඩගෙන බොහොම වෙහෙසකර ගමනක් ගෙවාගෙන මේ බණ කියවන්නේ වෙන ඉතින් කරන්න දෙයක් නැතුව නෙමෙයි. මේ කාලේ කරන්න කොච්චර තියෙනවද? දැන් මේ දේශනාවක් කරනකොට මූල්‍යමය දායකත්වයක් දරන්න වෙනවා. එහෙම නැත්නම් මේ විදියට ප්‍රචාරණේ කටයුතු කරන්න බෑනේ. එතකොට මුදලක් මේ වෙනුවෙන් කැප කරන්න වෙනවා. ඉතින් ඔබ මුදලක් විතරක් මේ ශ්‍රමයත් කැප කරලා අද මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ ඔබට උවමනාව තියෙනවා මේ ධර්මයේ තුල සම්මා දිට්ඨිය උපදව ගන්න.
එතකොට සම්මාදිට්ඨිය උපදවා ගන්න අදාළ කුසලතාවයේ දැනටත් ඉපදිලා තියෙනවා. ඒකනේ මෙහෙම එකක් කරන්න හිතෙන්නේ. එතකොට අපි හිතමු එහෙම ගන්න නැහැම කියලා. නෑ. මට වෙන විකල්පයක් නෑ. අපි ගෙදර හැමෝම යනවා. ඒ නිසා මටත් යම් කිව්වා මට යන්න ඔයා ඉන්න බෑ. ඒ නිසා මම අත් ආවා. එහෙම ආවත් කුසලතාවයක් තියෙනවා. ඒක අහම්බයක් නෙමෙයි. පැමිණීම අහම්බයක් නෙමෙයි. අහම්බෙන් ආවත් මේ කතාව ඇහෙන එක අහම්බයක් කියලා සලකන්න එපා. ඒ නිසා මේක විශේෂ අවස්ථාවක්. එතකොට මේ අවස්ථාවේදී ප්‍රතිපදා සහිත වුණොත් මේ ජීවිතය තුළදී අදම නෙමෙයි මේ ජීවිතයේදී ප්‍රතිපදා සහිත වුණොත් දුක ඉවර කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා කොහොමද මේ ගිහි ජීවිතය තුළ නිවන් අවබෝධය කරා යන්නේ කියලා. හැබැයි ගිහි ජීවිතය තුළ අරහත්ත්වේ කරා නම් මේ කාලේ යන්න වෙන්නේ නැහැ. හැබැයි සෝවාන් වෙන්න පුළුවන්. ගිහියොන්ට සෝවාන් වෙන්න පුළුවන්. ඒකට කිසි බාධාවකුත් නැහැ. පිරිහිච්ච ලෝකයක්නේ හාඳුරණේ තියෙන්නේ. දැන් ගිහියොන්ට පුළුවන් ද නිවන් දකින්න කියලා අහන්න එපා. හේතුව ඒ මේ කායනානත්වයේ සහ චින්තනානත්වයේ කාම ලෝකයට අයිති ස්වභාවයක්. ඒ පිරිහීම කියන එක 아무තු දෙයක් නෙමෙයි. හැබැයි Tamange ඇතුළ පිරිහෙන්න නොදී පරිස්සම් කරගත්තොත් සෝවාන් වෙන්න පුළුවන්. එතකොට සෝවාන් වුණොත් දැන් අපිට මොනව වෙයිද? අපේ වැඩපිළිවෙලට මොනව වෙයිද? ඕවා තමයි අපිට තියෙන ප්‍රශ්න. සෝවාන් වෙන්න නම් පුළුවන් කියමුකෝ. සෝවාන් වුණොත් මට මක් වෙයිද? එතකොට සෝවාන් වුණොත් මට ජීවිතේ දැන් ඉස්සරහට යන්නේ කොහොමද? මගේ ලොකු බලාපොරොත්තු අරමුණු ගොඩක් තියෙනවනේ. ඒව ඔක්කොටම මොනව වෙයිද? හැබැයි සෝවාන් වුණා කියලා ඒකට බාධාවක් නැහැ. සුපුරුදු ජීවිතේ වෙනදා වගේම තමයි. කාමරාග පටිගෙහිමත් ඒවත් හොඳට තියෙනවා. ඒවා අඩුවන්නේ. හැබැයි සක්කාය දිට්ඨිය නැහැ එච්චරයි. ඔන්න එච්චරයි නැති වෙන්නේ. සක්කාය දිට්ඨිය නැහැ. මේ අර අපි ඉස්සෙල්ලා කිව්වනේ පංචස්කන්ධය විසින් තම පංචස්කන්ධය ආවරණය කරගෙන නීවරණ වලින් කියලා. එතන පංචස්කන්ධය ආවරණය වෙන්නේ නැහැ. මේ හැම අත්දැකීමක් තුළම ඒවා උපාදානයේ සකස්නේ ආයතන හය හරහා කිව්වනේ. ඔය ආයතන හය හරහා පංචස්කන්ධය පහළ වෙනවා. ආයතන නිරුද්ධ වෙනකොට ස්කන්ධයන්ගේ පහළවීම නිරුද්ධ වෙනවා කියන නුවණ ස්ථාවර වීමට තමයි සෝතාපන්න කියලා කියන්නේ. සෝතාපන්න කියන්නේ වෙන මොකටවත් නෙමෙයි. මිනිස්සු සෝවාන් වෙන්න කියලා හිතාගෙන පන්ති යනවා. පන්ති ගියට සෝවාන් වෙන්න බෑ. මේ කියන්නේ මිනිස්සු ටියුෂන් යනවනේ. දැන් වයස උපාසක කම්මල එහෙම හේතුව මේ සමහර අය අභිධර්ම පන්ති, සූත්‍ර පන්ති, මන් දෙකර කැලණී පැත්තේ තියෙන පන්තියක්, ඒ පන්තියේ සූත්‍ර උගන්වන්නේ උපාසක කම්මල පොත් අරගෙන බෑග් එකක් එහෙම කරේ දාගෙන යනවා. ගිහින් උදේ ඉඳලා ඒගොල්ලෝ වාඩිලා ඉන්නවා. ඉතින් ලියා ගන්නවා, සටහන් ලියා ගන්නවා. ඒ වැඩසටහන් කරන අය හොඳට සටහනක් දෙනවා. මේ මම දැක්කා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුත් ගිහින් උගන්වනවා. මහාචාර්ය හාමුදුරුව කෙනෙක්. ඒ හාමුදුරුවත් ගිහින් උගන්වනවා උපාසකම්මලට. එතකොට දැන් ධර්ම දැනුමේ ගැටලුවක් නම් අපි ඒවට උනන්දු වෙන්න ඕන. දහම් දැනුමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. දහම් දැනුම සෑහෙන්න තියෙනවා. එතකොට දැන් සෝවාන් කියන தත්ත්වයේ ගැනත් යම් හැඩයක් ගැන අදහසක් තියෙනවනේ. ඇයි පංචස්කන්ධය ආවරණය වෙලා තියෙනවා නීවරණ වලින්. ඒ ආවරණයේ වෙච්ච තැනක ස්කන්ධයන්ගේ පහළවීමක් විතරක් සිද්ධ වෙනවා. පහළ වෙන්නේ ආයතන 6 හරහා. මේ ආයතන 6 හරහා සිද්ධ වෙන සංසිද්ධිය මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරගන්න දෙයක් මේකේ නැහැ. ඇයි ස්කන්ධයන් හටගෙන නිරුද්ධ වෙලා යනවා කියන ඕක විස්තර අවබෝධයකට පත් වීමට තමයි සෝවාන් කියලා කියන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නැහැ. සංයෝජන ධර්ම 10යිනි තියෙන ඔය 10 ගලව ගත්තාම තමයි අරහත් කියලා කියන්නේ. සෝවාන් වෙනකොට සංයෝජන කීයක් නැති වෙනවද? සෝවාන් වෙනකොට 3ක් නැති වෙනවා. 3ක් නැති වෙනවා කිව්වට විචිකිච්ඡාව නැති කරන්න මාර්ගයක් නැහැ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියලා සංයෝජන 3ක්නේ නැති වෙන්නේ සෝවාන් වෙනකොට. හැබැයි විචිකිච්ඡාව නැති කරන්න මාර්ගයක් නැහැ. එතකොට සීලබ්බත පරාමාස නැති කරන්න වෙන පාරක් නැහැ. සක්කාය දිට්ඨිය නැති වෙනකොට අර දෙක නිකම්ම නැති වෙලා යනවා. අන්න ඒකයි මං කිය කෙනෙක් අහන්න පුළුවන් මේ සක්කාය දිට්ඨිය විතරක් නැති කරගන්න කියන ඉතුරු දෙකට ඉතුරු මොකද වෙන්නේ? ඒ දෙක නිකම්ම නැති වෙනවා. විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි ඉබේම නැති වෙලා යනවා සක්කාය දිට්ඨිය නැති වෙලා යනකොට. ඒක සක්කාය දිට්ඨියත් එක්ක බැඳිලා තියෙන.
ඒ නිසා මේ ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවී ඒක ස්ථාවර වෙනවා හැබැයි. ස්ථාවර වුණාට පස්සේ සෝවාන් වුණ ශ්‍රාවකයා තුළ අවබෝධය පිහිටනවා. කාමරාග පටික වෙනද වගේම එනවා හිතට. හැබැයි වෙනද වගේ කාමයත් ගලනවා හිතට කැමැත්ත එනවා. හැබැයි ධර්මයේ මතු කරගත්ත ගමන්ම ඒ කැමැත්ත එතනම යට යනවා. අන්න ඒකයි විශේෂත්වය. අර ඕලාරික මට්ටමින් වෙන කෙනෙක් වගේ කාම ලෝකේ අභිනන්දනය කරන්නේ නැහැ යා. අභිවදති. ඒක සතුටෙන් පිළි අරගෙන කතා කරන්නෙත් නැහැ. අජ්ජෝසාය තිට්ඨති. ඒකට ගිලගෙන බැසගෙන ඉන්නෙත් නැහැ. නමුත් කාමයේ උපදිනවා. කාමරාගේ යාගේ හිතේ උපදිනවා. උපදුන ගමම්ම ධර්ම මානසිකාරයකින් එයාට ඒක යට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ හැකියාව නිසා ඒ මොහොතේ සිහිය උපද්දව ගන්නවා. දැන් අර බුද්ධ කාලේ හිටපු විශාකාව වගේ කාන්තාවක් දිහා බැලුවාම තේරෙනවා විශාකාවට විශාකාව අඬලා තියෙනවා. ආනන්ද හාමුදුරුව අඬලා තියෙනවා. ආනන්දහරු සෝවාන් වෙච්ච කෙනෙක් බුදුහාරෝ පිරිනිවන් පෑවම කෑ ගහලා අඬලා තියෙනවා ආනන්ද හාමුදුරුව. එහෙනම් සෝවාන් වෙච්ච අයත් අඬනවා. එහෙමනම් පටිගේ තියෙනවනේ සෝවාන් වෙච්ච කෙනෙකුට. කාමරාග පටිග තියෙන නිසා සෝවාන් වෙච්ච කෙනෙක්ගේ හැටත් කඳුළු වෙනවා. ආනන්දහරුවෙම කෑ ගහලා කණුවක් බදාගෙන ඇඬුවා කියනවා බුදුහාමුදුරු පිරිනිවන් පෑවම. එතකොට කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් සෝවාන් වෙලා නැවද්ද දන්නේ නැහැ කියලා නේ. සෝවාන් වෙච්ච කෙනෙක් සක්කාය දිට්ඨි විතරයි ඉන්නේ නැති වෙන්නේ. කාමරාග පටික නැති වෙන්නේ තනාගාමි තත්ත්වයෙන් නිසා එයාට ඇඬෙනවා, කඳුළු වෙනවා, මානව සංවේදනා උපදිනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් සෝවාන් කියන தත්ත්වය නිකම් මහා දේවත්වයක් වගේ එකක් කියලා හිතාගෙන ඉන්න නිසා ලංකාවේ මිනිස්සු සෝවාන් වෙන්නද කැමති නැහැ. ඒගොල්ල බයයි පරණ ජීවිතේ ඉවර වෙයි කියලා. මොකද පරණ ජීවිතේ ඉවර කරන්න කැමති නැහනේ. මිනිස්සු කැමති පරණ රොඩුත් තියාගෙන කවදා හරි නිවන් දකින්න කියලා. එහෙම එකක් නැහැ. පරණ රොඩු අයින් කරගන්න කැමති වෙච්ච දවසට තමයි නිවන් දකින්න වෙන්නේ. මිනිස්සු කැමති නැහැ Tamanගේ හිතේ රොඩු අයින් කරගන්න. දැන් විශේෂ මේ අපිට තේරෙනවා කිසා ගෞතමී වගේ කෙනෙක් බුදුහාමුදුරුව ළඟට ආවහම බුදුහාමුදුරුව කියනවා ඔයාට පුළුවන්ද මේ නොමලගේකින් අබගේන එක බොහොම ප්‍රසිද්ධ කතාවනේ. අබ අරගෙන ආවම එයා අබ හොයාගෙන ගියහම එයා දැනගන්නවා මේ කැම ගෙදරකම මැරිලා කවුරු හරි. එතකොට එයා එක දෙයක් තේරුම් ගන්නවා මරණේ හැමෝටම අප්පුඩි ගහලා කතා කරලා. මට විතරක් නෙමෙයි. එහෙනම් මරණේ අතවනලා හැමෝටම කියලා එයා බොහොම තියුමැලි තරුණියක් නේ කිසා ගෞතමී කියන්නේ. එයා බොහොම අහිංසක තරුණ වියේ විවාහ වෙච්ච අලුත උපන් දරුවත් මියගිය කාන්තාවක්. ඉතින් විශාල මානසික ප්‍රශ්නයකින් බුදුහාමුදුරුව ළඟට එන්නේ. එතකොට බුදුහාමුදුරුව එයාට කියනවා මේ ඔයා කැමැතිද තමන්ගේ හිත නිවා ගන්න. හැබැයි ඒ නිවා ගන්න කැමැති දහන්න කලින් එයා හවස් වෙනකම් හැම තැනම ඇවිදලා බුදුහාමුදුරුව ළඟට ගිහින් කියනවා මේ ඔබ වහන්සේ කියන කතාව ඇත්ත. මම දරුවා අතාරින්නම්. අන්න එයා කැමැති එයාගේ කුණු ටික විසිකරන්න. මම දරුවා විසි කරන්නම්. මේ දරුවා මැරිලා විසි කළාම කරන්න ඕන දේ ඔබ වහන්සේ මට කියන්න. අන්න එයා කැමති තමන්ගේ කුණු විසි කරලා දාන්න. අපි කැමති නෑ අපේ කුණු විසි කරන්න. ඒවත් තියාගෙන කවදා හරි අවබෝධය කරා යන්න කියලා හිතාගෙන ඉන්නවා. නමුත් චිත්ත පාරිශුද්ධිය නැතුව උපක්ලේශ සහිතව අරහත්වේ කරා යනවා කියලා එකක් කවදාවත් අත්දකින්න ලැබෙන්නේ නෑ. තමන්ගේ කුණු විසි කරගන්න ලෑස්ති වෙන්න ඕන. මිනිසුන්ගේ හෘද සාක්ෂියේ කුණු වෙන්නේ අර ආයතන 6 හරහා. දැන් අපි කිව්වනේ පංචස්කන්ධේ ආවරණය වෙලා තියෙන නීවරණ වලින් ඒවා උපාදානීය වෙන්නේ ආයතන 6 හරහා. ඒකට විකල්පේ නැවැත්ම පිණිස බොජ්ජංග වඩන්න ඕන. ඒතර උපාදානේ නොවන අවස්ථාව සම්මාදිට්ඨිය කියලා. එහෙනම් අපි ඉදගෙන ගන්න ඕන නීවරණී ගැනයි ඊට පස්සේ පින්වත්නි ආයතන 6 ගැනයි බොජ්ජංග ධර්ම ගැනයි සම්මා දිට්ඨිය ගැන ඉගෙන ගත්තොත් අනිවාර්යෙන් අරහත් වේ කරා යන්න පුළුවන්. ඔය ටික අරහත් වෙන්නේ සෝවාන් වෙන්න පුළුවන්. සෝවාන් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ කියන කතාව ජීවිතයට ගලපා ගන්න නම් මම මොකද්ද කරන්න ඕන? දැන් තමන්ගේ ජීවිතේ මොන විදියටද සකස් කරගන්න ඕන? එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඔක ගොඩක් අය ඇහුවා. අහනකොට බුදුහාමුදුරුවෝ දුන්න උත්තරයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දුන්න උත්තරේ තමයි දැන් එක තැනක මේ හේමවත මගේ මතකයේ හැටියට සාතාගිර හරි හේමවත හරි බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ඔබ වහන්සේ අපිට කියන්න මේ ලෝකේ කාමයන් නැමැති සැඩපහර කපාගෙන ඉස්සරහට යන්නේ කොහොමද? මේක සැඩපහර නිකන් වතුර පාරක් වගේ එකක් නෙමෙයි. අහුනුත් ගහගෙන මෙ යනවා.
වාසනාවකට දැන් ධර්මී හිම්මෙන් ඇයින නිසා මේක අවදානමක් කියලා දන්නවා. ඒක හොඳ අවස්ථාවක්. මොකද අවදානම දැනගත්තොත් නැගිටින්න පුළුවන්. දැන් සර්පේගේ අවදානම නැත්තම් මිනිස්සු සර්පය නලවයි. අර එක සූත්‍රයක එක ජාතක කතාවක් තියෙනවා. එක හාමුදුරුවෝ කෙනෙක් උණ බම්බුවක් මේ පැවිද්දෙක් ශ්‍රමණ කණ්ඩායමට අයිති කෙනෙක් උණ බම්බුවක් ඇතුළට දාලා සර්පේක් පෝෂණය කරනවා කිරිදිදි. ඉතින් පස්සේ හාමුදුරුවෝ ඒ දවස් කීපයකේ ධාරාමේ හිටියේ නැහැ. ඊට පස්සේ ඒ සර්පයාව හාමුදුරුවත් එක්ක හිතවත් එළියට අරන් නලවනවා ළඟ තියාගෙන ඉන්නවා. අන්තිමට ඉතින් අර සර්පයාට කන්නේ නැහැ දවස් ගානක්. අත දැම්මන පස්සේ සර්පයා දෂ්ට කරලා තියෙනවා. එතකොට මේ භික්ෂුව ගැන මේ භික්ෂුවක් කියන්නේ බුද්ධ ශාසනයේ භික්ෂුවක් මුල් කරගෙන පැහැදිලි කර අතීත සංසිද්ධියක් තියෙන්නේ. නමුත් ඒ සර්පේ නඩත්තු කරලා තියෙන්නේ තාපසෙක් පැවිදි ජීවිතයක් ගත කරපු ශ්‍රමණ කණ්ඩායම්වල නියෝජිතෙක්. ඒ වගේ අවදානම දන්නේ නැති වුණාට පස්සේ සර්පියොත් නලවයි මිනිස්සු. සර්පියෝ ලස්සනයිනේ. සර්පියෝ හරි හැඩයිනේ. සර්පියෝන්ගේ සානික සර්පියෝ හරි පිරිසුදුයි කියනවා. සමහරට තිරිසන් සත්තු වෙන සත්තු හදනවා වගේ බල්ලෝ හදනවා වගේ සර්පයෝ හදන්නත් බැරි නෑ මිනිස්සු. සර්පයෝගේ ඇස් එහෙම හරි හැඩයිනේ. ඒ නිසා මේ හේතුව මිනිස්සු ඇයි සර්පයෝ හදන්නේ නැත්තේ? අවදානම් සහිතයිනේ. අන්න අවදානම තේරුම් ගත්තම තමයි මොනතරම් හැඩ දෙයක් වුණත් ලස්සන දෙයක් වුණත් ටිකක් ඈත් කරන මට්ටමට අයින් කරන මට්ටමට එකතු වෙන්නේ. එතකොට පොඩක් ඈත් කරන මට්ටමට එකතු වෙන හේතුව අවදානම. දැන් මේ අවදානම තේරුණාට පස්සේ තමයි කාම ආස්වාදේ මොනතරම් රමණයක් වුණත් ආස්වාද ජනක වුණත් මේක අවදානම් සහිතයි කියලා තේරුම් ගත්තාම එහාට මෙහාට කරගන්න පුළුවන්. ඒතර දැන් මේ සාතාගිර හේමවත අහන්නේ කාමයන් නැමැති සැඩපහර කපාගෙන ඉස්සරහට යන්නේ කොහොමද? සැඩපහර කියන්නේ වතුර නිකන් වතුර පහරක් වගේ එකක් නෙමෙයි. සැඩපහර කියන්නේ වේගින් ගහගෙන යන එකක්. සැඩපහරක්. එතකොට මේ සැඩපහර කපාගෙන තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඔය ඒකට අපි කියන ඕගය කියලා නේ. ඕග තරණ සූත්‍රය එහෙම තියෙන්නේ. ඕගේ තරණී කරන්නේ කොහොමද කියලා බුදුහාමුදුරන්ගෙන් අහන්නේ. ඕගය කියන්නේ එතකොට නිකම්ම වතුර පාරක් නෙමේ සැඩපහරක්. එතකොට යා අහනවා මේ ඕගය කියන වතුර පාර කපාගෙන ඉස්සරහට යන්නේ කොහොමද? ඔබ වහන්සේ කියන්න, ඒ කියන්නේ එයාට තේරිලා තියෙනවා මේක අවදානම් සහිත බව. එයාට උවමනාවක් තියෙනවා මේකෙන් එතර වෙන්න. එතර වෙන්න උවමනාවක් තියෙන පුද්ගලයෙක් විදිහට එයා අහනවා කොහොමද මම මේකෙන් එහාට යන්නේ? ඒක ඊටාම සාධාරණ ප්‍රශ්නයක්. ඒතර බුදුහාමුදුරු මොනවා කියන්න ඇද්ද? හැබැයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ උඩු අර්ථේ විතරක් අල්ලගෙන මිනිස්සු ඉතින් මෙහි වෙන වෙන කතා ටිකක් කරනවා. නමුත් ඒ කතාව අසාධාරණ කතාවක්. ඒවා මූලික ලෞකික සම්මාදිට්ඨිය උදව්වක් වෙන දේවල්. නමුත් නිවන කරා යන්න සෝතාපන්න වීමට ඒක උදව්වක් නෙමෙයි. දැන් බලන්න බුදුහාමුදුරන්ගේ උත්තරේ. එතකොට උන්වහන්සේ කියනවා සබ්බදා සීල සම්පන්නෝ පඤ්ඤවා සුසමාහිතෝ අජ්ජත්ත චිත්තං සතිමා ඕගං තරති දුත්තරං. ඔන්න ඔය තමයි නිවන සම්බන්ධ කේන්ද්‍රගත කතාව. හැබැයි මේක බොහොම ගැඹුරු සාකච්ඡාවකට යන්න පුළුවන් දාර්ශනික සාකච්ඡාවක්. හේතුව සබ්බදා සීල සම්පන්නෝ. මේ එක වචනයක්වත් මග හරින්න නරකයි. සීල සම්පන්න වෙනවා නම්, සීල සම්පන්න වෙනවා නම් කියනකොට ඔළුවට එන්නේ මොකද්ද? පන්සිල් රකින්න එක, අටසිල් රකින්න එක. ඒක නෙමෙයි මේ කියන්නේ. මෙතන ඊට කලින් වචනයක් තියෙනවා මොකද්ද? සබ්බදා සීල සම්පන්නෝ හැමදාම සිල් නම්. හැමදාම සිල් කියන්නේ පොයට සිල් කියන එක නෙමෙයි. හැමදාම සිල් කියන්නේ පන්සිලුත් නෙමෙයි. ඒ කියන්නේ ඒකට පන්සිල් කියලා අර්ථකථනය දුන්නොත් එහෙම සම්පූර්ණ නිවන් මාර්ගයේ උඩු යටිකුරු වෙනවා. මෙතන බුදුරජාණන් වහන්සේ ඒකට දෙන උත්තරය තමයි සබ්බදා සීල සම්පන්න වේ. හැමදාම සිල්. දැන් හැමදාම සිල් තියනවාද? එතකොට ඇයි හැමදාම සිල් නැත්තේ? එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ පොයට නම් සිල්යක් ගැන හිතන්න පුළුවන්. හැමදාම සිල් නෑ. ඇයි හැමදාම සීලයක් නැත්තේ? මේ සබ්බදා සීල සම්පන්නෝ කියන එක ඇයි නැත්තේ පින්වත්නි? සබ්බදා සීල සම්පන්නෝ කියන්නේ පන්සිල් ගන්න එකට නෙමෙයි. සබ්බදා සීල සම්පන්නෝ කියන අටසිල් වලටත් නෙමෙයි. ඔන්න බලන්න නිවන් මාර්ගයේ අපිට වැරදිච්ච තැනක් ඔය. සබ්බදා සීල සම්පන්නෝ කියලා කියන්නේ හැමදාම සිල්වත් වෙන එක નિરાයාසයෙන් හිත තුල උද්ගත වෙනවා. ඒකයි හැමදාම සිල් කියන්නේ. සබ්බදා සීල සම්පන්නෝ හැමදාමත් සීලෙන් යුක්ත නම්. එතකොට හැමදාම සීලෙන් යුක්ත වෙන්න නම්
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වට පස්සේ එදාට සිල් තියනවා. ඇයි අර සීලයක් සමාදන් වුණ නිසා සත්තු මරන්න ආවත් මඳුරෙක් වහපු ගමම්ම හිතෙනවා අනේ මඳුරෙක් වැහුවා එලවලා දාන්න ඕන මොකද මේ මම අද සිල් ගත්තනේ කියලා ඔළුවට එනවා නේද? එතකොට ඒක සබ්බදාන සීල සම්පන්නෝ නෙමෙයි. ඇයි? එයා අද සිල් ගත්ත නිසා සිල් එච්චරයි. දැන් මෙතන කියනවා හරි ගැඹුරු කතාවක් සබ්බදා සීල සම්පන්නෝ හැමදාම සිල්වත් නම් හැමදාම සිල්වත් වෙන්නේ කොහොමද දන්නවද? හැමදාම සිල්වත් වෙන්නේ මෙන්න මෙහෙමයි. සීලයට ඒ මොහොතේ ප්‍රතිචාර දක්වන එක අපේ ක්‍රමේ නෙමෙයි. ඒ මොහොතටනේ ප්‍රතිචාර. දැන් වෙසක් එනකොට ඔන්න ඉස්සරහට දැන් සිල් ගන්න ලෑස්ති වෙනවා. ඊළඟට යා වෙසක් පෝයනකන් ඉන්නවා ඊළඟට සිල් ගන්න. එක්ක පෝයේට පෙහෙවස් සමාදන් කරන එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ සීලය කැලැල්වෙන්නේ ඇයි? අන්න අපේ චින්තනේ එහෙමයි හදන්නේ. ඇයි සීලේ කැලැල්වෙන්නේ? කියන්න බලන්න සීලේ කැලැල්වෙන්නේ මොකක් නිසාද? පන්සිල් ගත්තාම සීල් රැකෙනවා තමයි. හැබැයි පන්සිල් ගත්ත නිසා ඒ එදාට ඒ පන්සිල් ගත්ත දවසට එයාට සීල් රැකෙනවා. නමුත් දැන් මේ කියන්නේ සබ්බදා සීල සම්පන්න උනේ. හැමදාම සිල්වත් වෙනවා කියන්නේ මොකද්ද? හැමදාම සිල්වත් වෙන්නේ කොහොමද? හැමදාම සිල්වත් වෙන්නේ මෙහෙමයි. හැමදාම සිල්වත් වෙන්න නම් සීලේ කැලැල් වෙන ස්වභාවයයි අයින් කරන්න ඕන. අන්න ඒ වෙලාවට ප්‍රතිචාර දක්වන එක නෙමෙයි. සීලේ කැලැල් වෙන ස්වභාවයක් තියෙනව නේද? මොකක් නිසාද සීලේ කැලැල් වෙන්නේ? සීලේ කැලැල් වෙන්නේ සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දිට්ඨිය නිසායි සීලේ කැලැල් වෙන්නේ. ඇඟේ කූඹියක් කනකොට ඒ කූඹියාව පොඩි කරලා දාන්න හිතෙන්නේ මේ කය සම්බන්ධ සක්කාය දිට්ඨිය තියෙනකන් විතරයි. මේ කය සම්බන්ධ පහස ගැන යා අවබෝධ කරලා නම් ස්පර්ශයයි කාය සම්පස්සේ නිසා කාය සම්පස්සජා වේදනාවක් ඇති වෙනවා කියන එක අවබෝධ කරගෙන හිටියොත් ඒ ස්පර්ශේ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙලා යනවා කියන ගැඹුරු අවබෝධයේ පුද්ගලයා තුල තිබ්බොත් කවදාවත් ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. එහෙමනම් මේ සත්තු මරන්නේ නැහැ කියලා සිල්පදයක් සමාදන් වෙන එක නෙමෙයි තියෙන්න ඕන. සීලේ කැලැල් වෙන යම් ඔන්න ඔක හොඳට ඔළුවට ගන්න. සීලේ කැලැල් වෙන යම් සංයෝජනයක් තියෙනවද? ඒ සංයෝජනේ මුදුරලා දාන එක තමයි අන්න ඒකට කියනවා සබ්බදා සීල සම්පන්නෝ කියලා. මං කියන එක තේරෙනවද? එහෙනම් සබ්බදා සීල සම්පන්නෝ කියන්නේ පන්සිල් රකින්න එකවත් අටසිල් රකින්න එකවත් නෙමෙයි. සබ්බදා සීල සම්පන්නෝ කියලා කියන්නේ සීලේ කැලැල් වෙන යම් සංයෝජනයක් තියෙනවද? ඒ කැලැල් වෙන සංයෝජනේ ගලවලා දැම්මට පස්සේ හැමදාම සිල් රැකිනවා. අන්න ඒකයි. ඒතර අමුතුවෙන් පොයට ගිහින් පන්සිල් ගන්න දෙයක් නෑ. ඒකයි සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් සීලේ කැලැල් කරගන්නේ නැත්තේ. ඇයි අර ධර්මයේ තියෙන්නේ මේ සමහර අය හොරකම් කරන්න ඇවිල්ලා සෝවාන් වෙලා තියෙන්නේ. සමහර අය හොරකමේ ඇවිල්ලා සෝවාන් වෙලා තියෙන්නේ. හැබැයි යා නැගිටලා තියෙන්නේ කවදාවත් සෝවාන් කවදාවත් හොරකම් කරන්නේ නැහැ කියලා හිතාගෙනයි. අර එක හොරෙක් හිටියා යා ඇවිල්ලා එම් දැන් ඉච්චර එපා අපි දන්නම නිතර කතා බහ කරන එකක් අපි කතා කරමු. සරකානි සාක්‍යයා දැන් මේ අද මේ ගිහි ජීවිතයේ අවබෝධය සම්බන්ධ කතා කරන නිසායි මම මේවා කියන්නේ. සංයුක්තනිකායේ සරකානි සංයුක්තයේ තියෙනවා සරකානි හොඳට මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙක් කියලා. හොඳ ඒ කියන්නේ හොඳට කටගොන්නක් බීගෙන හිටපු සාක්‍ය වංශයේ හිටපු ප්‍රදාපවත් මිනිහෙක්. ඒතර සරකානි කියන්නේ හොඳට බීපු කෙනෙක්නේ. එයා බුදුහාම ඊට ඉස්සලා දවසෙත් බීලා ඉඳලා තියෙන්නේ. එතන බුදුහාමුදුරුව ළඟට ගිහින් එයා බණ අහන හැබැයි මේ මනුස්සගේ පුරුද්දක් තිබිලා තියෙනවා කොච්චර බිව්වත් බණ අහනකොට බණත් එක්ක ඉඳලා තියෙනවා. අන්න ඒකයි. බණ අහගෙන ඉන්නකොට ඒ අහගෙන ඉන්න ධර්මයත් එක්ක එයා එකතු වෙලා ඉන්නවා. හොඳ සිහියෙන් අහලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ දැනගත්ත මේ මනුස්සයා මෙහෙම මේ බේබදුකම් තිබුණාට මේ බුද්ධ කාලේ සිද්ධි මේක හැබැයි අපි තවත් විස්තර කරගන්න මේක ජවන ප්‍රඥාව සම්බන්ධ කතාව. ජවන ප්‍රඥාව ගැන අපි දේශනාවක් කරලා නැහැ. නමුත් ජවන ප්‍රඥාව ගැන ඉස්සරහට දේශනාවක් අපි කරනවා ප්‍රඥානාලිකාවේ. එතකොට ජවන ප්‍රඥාව සම්බන්ධ මෙයාට හොඳ ජවන ප්‍රඥාවක් තිබිලා තියෙන ප්‍රඥා විවිධ හැඩතල තියෙනවනේ. ඥානයේ සීමාව තියෙනවනේ. පරිඤ්ඤය, අභිඤ්ඤය, මේ විඥාන, පරිඤ්ඤා, අභිඤ්ඤා, පඤ්ඤා මේ විදිහට ඥානයේ සීමා තියෙනවා. ඒකේ එක තැනක අපි කතා කරන ජවන ප්‍රඥාව කියලා ඒක වෙනේ කතාවක්. ඒ මේ මිනිස්සයා බණ අහද්දී හැබැයි උදෙත් බීලා ඉන්නේ සමහර ලාවට. බුදුහාමුදුරුව ළඟට ආවහම බොහොම සිහියෙන් අහලා තියෙනවා කියනේ අහලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් බලාගෙන ඉන්නේ නැති මේ මිනිස්සයාට කොයි වෙලේද සත්‍ය අවබෝධයට අදාළ හේතුඵල සකස් වෙන්නේ කියලා. උන්වහන්සේට ආශ්‍රයානුසය ඥානයක් තියෙනවනේ. එතකොට ආශ්‍රය කොහොමද, අනුසය කොහොමද, චරිතය කොහොමද ඔක්කොම හොයන්න පුළුවන්.
ඇසිපිය ගන්න මොහොතකින් එක අභිඥාපාදක සමාපත්තියට එකතු වෙන්න විතරයි තියෙන්නේ. එතකොට මෙයා හොත්තටම හොත්තටම බේබදුකම් තිබුණු මිනිස්සෙක්. එයා බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා එක දවසක් ධර්මය අහනකොට උන්වහන්සේ දැනගත්ත මේ මිනිස්සේ හෙට මැරෙනවා කියලා. ඒ නිසා මෙයාට තියෙන අන්තිම අවස්ථාව මේ අවසාන චාන්ස් එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එදා එයා ගැන හරි අනුකම්පාවකින් කරුණාවකින්, මොකද ආපු වෙලාවට හොඳට බණහන මිනිසෙක්නේ, අනුකම්පාවෙන් බොහෝම කරුණාවෙන් ධර්මයේ දේශනා කළා. එයාටම හරියන්න බණ කියන්නේ දෙ ගොඩක් අය ඉන්නේ තිදහම් සභාවේ. නමුත් ඒ කාටවත් නෙමෙයි එයාටම බණ කියන්නේ තියදා. ඉතින් මේ මහා කරුණිකයන් වහන්සේනේ, උන්වහන්සේට තිබ්බේ කරුණාව හරි පුදුමයි පින්වත්නි. උන්වහන්සේ වෙනුවෙන් මොනවද අපි කරන්නේ? දැන් වෙසක් පෝය එනකොට භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මොනවද ඔබට කරන්න තියෙන සූදානම? ඒක මහා පුදුම දෙයක්. එතකොට භාග්‍යතුන් වහන්සේ එදා මහා කරුණාවෙන් එයාව ළඟ තියාගෙන මේ වගේ කතා කරන්න ඇති. කතා කරනකොට එයා සෝවාන් වුණා. එදා සෝවාන් වෙලා යනකොට බුදුරජාණන්සේ දන්නවා මේ තමයි මේ මිනිස්සුගේ අන්තිම බණ කියලා. හැබැයි ඉතින් එයාට යම් පිහිටක් පිළිසරණක් තියෙනවනේ. එයා ගියා අන්තිමටම. හැබැයි එයා නැගිටලා තියෙන්නේ කවදාවත් බොන්නේ නැති මිනිහෙක් විදියට. අන්න බලන්න, සක්කාය දිට්ඨිය නැති වෙනකොට නිකම්ම සීලේ ස්ථාවර වෙනවා. හේතුව තමයි සීලේ කැළැල් වෙන සංයෝජනේ තමයි සක්කාය දිට්ඨිය. අපි මේ වෙලාවේ සීලයට විකල්ප කරන එක නිකන් සරව ගෙඩියකට, පැසවපු සරව ගෙඩියකට පැලස්තරයක් ගහනවා වගේ වැඩක්. ඇයි? ඒ වෙලාවේ පොඩි උත්තේජනයක් තියෙනවා. එක්කෝ අපි හිතමු අධික ලොකු තුවාලයක් තියෙනවා කියලා. ඒ තුවාලයක් තියෙනකොට ඉතා වේදනා සහිතයි. එතකොට වේදනානාශකයක් පාවිච්චි කරනවා. එතකොට වේදනානාශකයක් පාවිච්චි කරන එක විකල්පයද? නෑ, විකල්පේ නෙමෙයි. පැය 6ක් 7ක වේදනාව සමනය කරගන්න පුළුවන්. හැබැයි යා කරන්න ඕන මොකද්ද? යා කරන්න ඕන තුවාලේ සුවපත් කරගන්න ඕන. එතකොට හයි කවදාවත් වේදනානාශක බොන්න ඕනේ නෑ. ඇයි? වේදනානාශකයක් බීලා ටික වෙලාවක් යනකොට වේදනාව නැති වෙනවා. හරි. හැබැයි ඒ වේදනානාශකයේ තියෙන ශක්තිය පවතින තාක්කල් විතරයි වේදනානාශකයේ බලේ පිහිටන්නේ. එතකම් වේදනාව දැනෙන්නේ නැහැ, තුවාලයක් තියෙන බව දන්නෙත් නැහැ. හැබැයි ඊට පස්සේ පැය කීපයක් යනකොට ආයෙත් අර වේදනානාශකයේ තියෙන බලය අයින් වෙලා යනකොට, ඒකේ ප්‍රමාණය ඉක්ම වෙලා යනකොට ආයෙත් වේදනාව දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මිනිස්සු වේදනානාශක බොන එක කිසි තේරුමක් නැහැ. එයා කරන්න ඕන දේ තමයි වේදනානාශක බොන එක පැත්තකින් තියලා, ඒකත් බොන ගමන් තුවාලේ වේල ගන්න, තුවාලේ සුවපත් කරගන්න අභ්‍යන්තර බාහිර ප්‍රතිකර්ම වලට යොමු වෙන එක. يعني එළියෙනුත් බෙහෙත් දානවා, ඇතුළටත් බෙහෙත් ගන්නවා. ඔන්න ඔය වගේ අජ්ජත් බහිද්ද අර්බුදයක් තියෙනවා අපි තුල. බාහිර ලෝකෙත් අභ්‍යන්තර ලෝකෙත් ඔය පිළිබඳ යථාර්ථ අවබෝධයෙන් සක්කාය දිට්ඨිය නැති කරගත්තොත්, සක්කාය දිට්ඨිය නැති කරගත්තොත් කවදාවත් සීලේ කැළැල් වෙන්නේ නැහැ. ඇයි? දැන් අපි කරන්නේ හරියට වේදනානාශක බොනවා වගේ එකක්. මේ වෙලාවේ උදේන පන්තිල් අරගෙන හිතා ගන්නවා අද නම් කොහොමවත් සතු මරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ හරි හදිස්සියකුත් තියෙනවා හවසටත් සීල් ගන්න. මොකද එයාගේ සීලේ යට විශ්වාස නැහැ. දැන් පොයට පන්සල් වලට ආපු අය කියනවා දැන් අලුත් ක්‍රමයක් තියෙනවා, අනේ හාඳුරුනේ අපිට දැන් සිල් අලුත් කරන්න ඕන, හවසට ආයෙ සිල් දෙන්න කියනවා. ඒ කියන්නේ සිල් අලුත් කිරීම කියලා වෙනම කලාවක් දැන් තියෙනවා. ඒක ඒ කාලෙත් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මේ සීලේ අලුත් කරන්න ඕන කියලා එයා ඇවිල්ලා ආයෙ කියන්නේ යාගේ සීලේ ගැන යාට විශ්වාසෙකුත් නැහැ. ඒ කතා කරපුවා. ඒ කියන්නේ හේතුව තමයි ඒ මොහොතට හරියට අර වේදනානාශක පාවිච්චි කරලා ආයෙත් වේදනාව සමනය වෙලා වේදනාව මතුවෙනකොට ආයෙ වේදනානාශක ගන්නවා වගේ එකක්. නමුත් සීලේ කැළැල් වෙන යම් සංයෝජනයක් තියෙනවා. ඒක තමයි හේතුඵල ධම පටිච්චසමුප්පන්න භාවයේ. හේතුවම වෙනස් කරනවා. එතකොට උපදින ඵලය નિરાයාසයෙන් වෙනස් වෙනවා. කවදාවත් සීල් රකින්න ඕනේ නැහැ අමුතුවෙන්. ඒකයි මෙතන කියන්නේ සබ්බදා සීල සම්පන්නු කියලා. මේක වාක්‍යයක අස්සේ ලොකු කතා ගොඩක් තියෙනවා. සීලේ කියවම් පන්තිලුයි අටසිලුයි ඔළුවට එන්නේ. නමුත් එහෙම එකක් නෙමෙයි මෙතන කියන්නේ. සබ්බදා සීල සම්පන්නෝ. ඒ කියන්නේ පින්වත්නි, සීලේ කැළැල් වෙන සංයෝජනයක් ඇද්ද? දැන් මේ කොමකටද මේ උත්තර දෙන්නේ? අර හේමවත ඇවිල්ලා ඇහුවා, හේමවත සාතාගිරත් එන්න ඇති, මේ දෙන්න බොහොම ප්‍රිය යාළුවනේ. ඒ දෙන්න ඇවිල්ලා එක්කෙනෙක් ඇහුවා මේ ඔබ වහන්සේ ඕගය තරණය කිරීම ගැන සාකච්ඡා කරනවා, මේ ඕගේ කපාගෙන ඉස්සරහට යන්නේ කොහොමද? සැඩපහරක් කපාගෙන ඉස්සරහට යන්නපායි නැත්තම් ගහගෙන යනවනේ. එතකොට සැඩපහරකට අහුවෙච්ච මිනිහේ කිටගෙන හිටියොත් ඒත් ගිලෙනවා. මේ උඩින් නිකන් උඩින් යන්න ගියොත් එහෙම ගහගෙන යනවා. සැඩපහර කපාගෙන යන මොකක් හරි ජලාශයක වතුරේ හැසිරෙන රටාවක් ඇති.
ඒ නිසා ඕගතරණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේකින් අහනවා, බුදුහාමුදුරුව හරි ලස්සන උත්තරයක් දෙනවා ඕගතරණ සූත්‍රයේදී. මේ ඕගේ ඔබවහන් අර එක දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා, මේ ඕගේ තරණේ කරාලු ඔබවහන්සේ නේද, කොහොමද ඕගේ තරණේ කළේ කියලා. ඒතකොට බුදුහාමුදුරුව කියනවා, මම පිහිටා ඉන්නෙත් නැතුව පාවෙන්න ඉන්නෙත් නැතුව ඔන්න ඕගේ තරණේ කළා කියලා. එතකොට අහනවා, මොකද්ද ඔබවහන්සේ මේ අමුතු කතාවක් කියන්නේ, පිහිටා ඉන්නෙත් නැතුව මේ පාවෙන්නෙත් නැතුව ඕගේ. එතකොට උන්වහන්සේ කියනවා, මම මේ පාවෙලා ගියා නම් ගහගෙන යනවා, පිහිටලා හිටියා නම් ගිලෙනවා, මං ගිලෙන්නෙත් නැතුව ගහගෙන යන්නෙත් නැතුව ඕගේ තරණය කරා කියලා. ඕක තමයි මේ කාමසුකල්ලි කානු යෝගයේ සහ අත්තකිලමතානු යෝගයේ දෙකම අයින් කරලා මැදින් අවබෝධය කරා ගියා කියන කතාවයි භාග්‍යවතුන් වහන්සේ මෙතනදී අනුදැන වදාලේ. එතකොට ඒක වෙන කතාවක්. හැබැයි මෙතන කියනවා, සබ්බදා සීල සම්පන්නෝ ඕගේ තරණය කරන පණිවිඩේ මොකක්ද, කොහොමද මේක අයින් වෙන්නේ, මේ தත්වයෙන් සමනය කරගන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ මතක කරනවා, සබ්බදා සීල සම්පන්නෝ හැමදාම සිල්වත් නම්. එතකොට මේක වචනයක් අස්සේ ලොකු කතා ගොඩක් තියෙනවා, බලන්නකෝ. හැමදාම සිල්වත් නම්, එතකොට හැමදාම සිල්වත් වෙන්න පුළුවන්ද ඔබට? එතකොට ඔබ කියයි, එහෙනම් ඕකට පන්දලේ බින්ද වෙයි. ඇයි අපි කියන මේ හැමදාම සීලය කියන එක සහ හැමදාම සිල් රකින්නවා කියන එක අපි හිතාගෙන ඉන්න විදිහේ සීලයක් නම් අපිට පන්සලෙන් අර ඕක කරගන්න බෑ. ඇයි මේ ජීවිතේ කොහොමද එහෙම කරන්නේ? හැමදාම සිල්වත් වෙන්නේ සීලේ කැලැල් වෙන සංයෝජනේ අයින් කළොත් විතරයි. ඒ කියන්නේ සීලේ කැලැල් වෙන ස්වභාවයම අයින් කරලා දානවා. ඒතර කැලැල් වෙන්න දෙයක් නැහෙනේ. දැන් ස්වභාවයෙන්ම කැලැල් වෙන ස්වභාවය අයින් කළාට පස්සේ ඒ ඒ මොහොතේ ඵලයට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ස්වභාවයෙන්ම ගලවලා අයින් කරාම හැමදාම සිල්නේ. ඊට පස්සේ කියනවා පඤ්ඤවා සුසමාහිතෝ. මෙතන පඤ්ඤවා කියලා මෙතන කියන්නේ පින්වත්නි, මේ ඥානයේ විනිවිද යන ප්‍රඥාවකින් යුක්තයි. මොකක්ද විනිවිද යන ප්‍රඥාව කියන්නේ? ප්‍රඥාව ගැන දැන් මම දැක්ක ඉස්කෝලවල බෝඩ්වල ගහලා තියෙනවා, අර ඉස්කෝලවල ලෝගෝ එකක් තියෙනවනේ පාසල්වල, ඒකේ තියෙනවා මෙහෙම කතාවක්. මොකක්ද ඒකේ තියෙනවා, පඤ්ඤා නරාණං රතණං, මේ හොඳම මැණික ප්‍රඥාව කියලා. ඒක බුදුදහමේ වාක්‍යයක්. ඒක මිනිස්සු දන්නෙත් නෑ. මේ ඒගොල්ලෝ හිතානින්නේ මේ අධ්‍යාපනයේ ප්‍රඥාව ලැබෙනවා කියලා. එහෙමකල් ලැබෙන්නේ නෑ. ඒතකොට මෙතන ප්‍රඥාව කියන්නේ ඒක නෙමෙයි. මෙතන ප්‍රඥාව කියලා කියන්නේ අර අපි ඉස්සෙල්ලා මතක් කළා, මතකද, පංචස්කන්ධයක් ඇති වෙලා නැති වෙලා යනවා කියලා. ඒක ආවරණය වෙලා තියෙනවා නීවරණ වලින්. ඊට පස්සේ ඒක මේ උපාදානයෙන් තමයි මේක සංසිද්ධියක් විදිහට සිද්ධ වෙන්නේ. උපාදානයේ සිද්ධ වෙන්නේ ආයතන 6 හරහාය. එතකොට ආයතන 6 හරහා සිද්ධ වෙන උපාදානයේ නැවැත්ම පිණිස බොජ්ජංග ධර්ම වැඩි යුතුය. එතකොට බොජ්ජංග ධර්ම වඩිනකොට උපාදානි නොවන අවස්ථාවට අපි කියනවා සම්මාදිට්ඨිය ප්‍රතිවේද කළා කියලා මතකද කතාවක් කිව්වා. ඔන්න ඔය ටික උඩට පල්ලට හොඳට තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය පරයයන් ලෝකේ දකින්න පුරුදු වෙන එක තමයි ප්‍රඥාව කියන්නේ. අන්න ඒකටයි ප්‍රඥාව කියන්නේ. එච්චරයි ප්‍රඥාව. ඔය ටික හොඳට ඉගෙනගෙන එතකොට යාට ලෝකේ ඔය හැඩයෙන් පේනවා. හරි ලස්සනයි ලෝකේ බලනකොට. කාමරාග පටික උපදින්නේ නැහැ. අර වෙනද වගේ උපදින්නේ නැත්තේ නෑ. අනාගාමීන රැ උපදිනවනේ. වෙනද තරම් වේගවත් නෑ. සත්‍ය මතු කරගන්න විතරයි තියෙන්නේ, හික්මෙනවා. එතකොට ඔන්න ඕක තමයි මේ පඤ්ඤවා කියලා කිව්වේ. දැන් හැමදාම සිල්වත් නම්, හැමදාම සිල්වත් කියන්නේ අර සංයෝජනේ අයින් කරන්න බලනවා. එයා මෙහි සමට එයා කවදාවත් පන්සිල් ගන්න නැති වෙන්නත් පුළුවන්. එයා සමහරට මේ පන්සිල් හැමදාම උදේට සමාදන් වෙන්නේ. හැබැයි යට උවමනාව තියෙන මොකද්ද? කවද්ද සක්කාය දිට්ඨිය නැති කරගන්නේ? කොහොමද? ඇයි සක්කාය දිට්ඨිය තියෙනකන් විතරයි. හොඳට කල්පනා කරලා බලන්න, හේතුඵල වශයෙන් විමසීමක් තිබ්බට පස්සේ අමුතුවෙන් සිල් රකින්න දෙයක් නැහැ. වදක චිත්තේ උපදින්නේ නැහැ හිතේ. වදක චිත්තේ උපදින තාක්කල් එයාගේ ප්‍රාණඝාතය වෙනවා. එතකොට ප්‍රාණඝාතේ පානාතිපාතා වේරමණී කියන එක විකල්පෙ නෙමෙයි. වදක චිත්තේ උපදින්නේ නැහැ. මොකද හේතුව, වදක චිත්තේ කියන්නේ හිතේ ඇතුලේ ඇති වෙන එක. වදක චිත්තේ උපදින්නේ සක්කාය දිට්ඨිය ඇති වෙනකන් විතරයි. එතකොට සක්කාය දිට්ඨිය ඇති වුණා නැති වුණාට පස්සේ හේතුඵල වශයෙන් යා විමසන්න පටන් ගන්නවා. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙලා යනවා. කොහොමද හටගෙන නිරුද්ධ වෙලා යන්නේ? රූපය හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඇයි? රූපේ මගේ වසඟේ තියෙන එකක් නෙමෙයි. රූපේ මගේ වසඟේ තියෙන එකක් නෙමෙයි. රූපේ මම, මේ රූපේ මගේ, මේ රූපය තුළ මම ඉන්නවා, මට මම තමයි මේ රූපය, මේ රූපයට තමයි මම කියලා කියන්නේ කියලා අපි හිතාගෙන දැන් අපේ ඔළුවේ තෝකනේ වැඩ කරන්නේ. එහෙම හිතාගෙන හිටියට මේ රූපය හේතුඵල ධමින් සකස් වෙච්ච එක කොහොමද සකස් වුනේ? ආහාර සමුදය, රූප සමුදය ආහාරයෙන් හටගෙන තියෙන්නේ.
ආහාර දෙන එක නතර කරලා බලන්නකෝ මගේ රූපේ මට ඕන විදිහට තියාගන්න ඕන කියලා ආහාර දෙන එක අත්හරින්නකෝ බලන්න. කෙහෙල් ගහක් කපලා දැම්මා වගේ ඔක් කඩා වැටෙන්නේ. ආහාර සමුදේ ආහාරයෙන් රූපේ හටගෙන තියෙන්නේ. හැබැයි ආහාරයෙන් හටගත්තා කියනකොට මේ කෑම බීමෙන් විතරක් නෙමෙයි, කනබුන කෑමෙන් විතරක් නෙමෙයි, කබලින්කාර ආහාරය විතරක් නෙමෙයි ආන. උපන් සත්වයාගේ පැවැත්මත් නූපන් සත්වයාගේ ඉපදීමත් පිණිස බලපාන ආහාර වර්ග හතරක්, මනෝ සංචේතන ආහාර, පස් ආහාර, විඥාන ආහාර, කබලින්කාර ආහාර කියලා ආහාර හතරක් තියෙනවා. එතකොට යා කබලින්කාර ආහාරයෙන් තමයි මේ ඇහැ සකස් වෙන්නේ. දැන් මේ ඇහැ හැදිලා තියෙන්නේ කබලින්කාර ආහාරවලින්, කනබුන කෑමෙන්. මේ ඇහැ පෘෂ්ටිමත් වෙන්නේ නැහැ කනබුන කෑම අත්හැරියොත්. ඒකනේ බලනකොම ওই ආහාර හිග රටවල වල ඇසීම කළු ඉංග්‍රියාවෙම යට යනවා. එතකොට මේ ඇහි ක්‍රියා ඇහි සම්පූර්ණ ප්‍රകൃතිය ආහාරින් යැපෙන්නේ. එතකොට ආහාරින් ඇහැ සකස් වුණාට පස්සේ ඇහි ක්‍රියාවලිය තුළ ඇහැ හොඳට තිබ්බම ඇහි ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඇහැට රූප පේන මට්ටමිනේ මට ඕන විදිහට වෙනවා නෙමෙයි. අන්න ඒකට කියනවා ස්පර්ශ ආහාර කියලා. ස්පර්ශ ආහාර නිසා විඳීම් හට ගන්නවා. අන්න වේදනාව විඳීම් හට ගන්නවා. විඳීම් හට ගන්නකොට ඒ විඳීම් හටගත්ත තැනක හිතේ සිතුවිලි පහළ වෙනවා. අන්න මනෝ සංචේතන ආහාර. සිතුවිලි හට ගන්නවා. ඒක ආහාරයක්. සිතුවිලි ආහාරය කරගෙන තමයි මනෝ සංචේතන ආහාරය කරගෙන තමයි නැවත නැවත විඥානය කොහේ හරි පිහිටන්නේ. නැවත පින්වත්නි හිතට රාගයේ ද්වේෂයේ මෝහයේ හිතට ගැළුවේ නැත්නම් ඒ ආහාරය හිතට ලැබිලා නැත්නම් විඥානෙට පිහිටන්න විදියක් නැහැ. ඒක ආහාරය කරගෙන තමයි විඥානේ තිතියක් ලබන්නේ, විඥානේ පිහිටන්නේ. ඒතර විඥානේ පිහිටියාම විඥානේ පිහිටපු විඥාන ආහාරය කරගෙන තමයි නැවත නැවත කනබුන කෑමෙන් ඇහැ හැදෙන්නේ. රවුමක් තියෙන කනබුන කෑමෙන් ඇහැ හැදුනම ආය ඇහි ස්පර්ශ වෙනවා. ස්පර්ශය නිසා පස්ස පදනම් කරගෙන සංස්කාර හිතට ඇති වෙනවා. ඒක ආහාරයක්. ඒ ආහාර නිසා නැවත විඥානය පිහිටනවා. ඒ විඥාන ආහාරයෙන් කරගෙන ආයෙත් කබලින්කාර ආහාරින් නඩත්තු වෙන ඇහැ හැදෙනවා. ඔහොම එකක් තමයි වෙන්නේ. වටයක් තියෙන්නේ. ඕක එක තැනකින් බිඳලා දාන්නයි තියෙන. එක තැනකින් බිඳලා දැම්මට පස්සේ ආහාර චක්‍රේම කඩා වැටෙනවා. අපි මේ ප්‍රඥා නාලිකාවෙන්ම ආහාරංච පජානාති කියලා දේශනා පහක් විතර කරලා තියෙනවා. ඒ දේශනා වෙනම ආහාරයේ දැනගන්නවා කියලා. එතකොට ආහාර සමුදය රූප සමුදය රූපේ මම මගේ කියලා හිතුවට රූපේ හැදිලා තින්නේ මොකින්ද? ආහාරයි. ආහාරෙන් විතරද? නෑ. කම්ම සමුදය රූප සමුදය. කර්මය නිසාත් මේ රූපේ පවතිනවා. ඒකනේ රහත් වුණාට පස්සේ අරහත් වේට පත් වෙච්ච කෙනෙක් පවා පිරිනිවන් පාන්නේ නැත්ති. ඇයි? පුරාණ කර්මය රූපේ හැදලා ඉවරයි. පුරාණ කර්මෙන් මේ රූපේ හැදිලා තියෙන්නේ. ඇයි භාගතුන් හන්සේම වදාලා කම්ම සමුදය රූප සමුදය කර්මී නිසා රූපේ සමුදය වෙනවා. ඒකනේ හැමෝම තුල එකම විදියක් නැත්ති. පුද්ගලයාගේ රූපේ විවිධත්වයක් තියෙන්නේ. ඊට පස්සේ අවිජ්ජා සමුදය රූප සමුදය අවිද්‍යාව නිසා රූපේ සමුදය වෙනවා. හරිනේ මේ සම්පූර්ණේ අවිද්‍යාව නිසා පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ආනිඤ්ඤාභි සංස්කාර කියලා අවිජ්ජා පත්‍ය සංස්කාරා කියලා මේ වැරදි සංස්කාර උපාදානී කරගෙන ඉන්න තාක්කල් නැවත නැවත රූපේ හට ගන්නවා. ඒක අවිද්‍යාව නිසා වෙන වැඩක්. අවිඥාපච්චය සංඛාර අවිද්‍යාව නිසා මිනිසු පිං කරනවා, පව් කරනවා, ධ්‍යානක් දිනු කරනවා. සංඛාරපච්චය විඥානං ඊට අනු විඥානේ පිහිටනවා. විඥානේ පිහිටියාට පස්සේ නැවත නැවත කනබුන කෑමෙන් හැදෙන මේ රූපේ සකස් වෙනවා. එහෙනම් ඒක සමුදේල තින අවිද්‍යාවෙන්. තණ්හා සමුදය රූප සමුදයෝ. තණ්හාව නිසා රූපේ සමුදය වෙනවා. ඔය විදිහට රූපේ සමුදය වෙන පැති ගොඩක් ගැන කතා කරන්න පුළුවන්. එතකොට මේ රූපය ඔය විදිහට සකස් වෙච්ච බව දන්නේ නැති වුනහම එයාට හිතෙනවා මේ රූපේ මම, මේ රූපේ මගේ, මේ රූපේ මට ඕන විදිහට තියාගන්න පුළුවන්. රූපේ මගේ නම් ඇයි මට ඕන විදිහට තියාගන්න බැරි කියලා ගැටීමුත් හදාගන්නවා. නමුත් එයා දන්නේ නැහැ මේ රූපේ සකස් වෙච්ච දෙයක් බව. ඒ සකස් වෙච්ච දෙයක් බව දැන ගැනීම ස්ථාවර වීමට තමයි සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියලා කියන්නේ. ඒතර සක්කාය දිට්ඨිය කියන සංයෝජනය අයින් වුණාට පස්සේ රූපේ ආත්මය හැටියට එයා පිළිගන්නේ නැහැ. ඒ පිළිගන්නේ නැති එක තමයි සෝතාපන්න තත්ත්වය. ඒක අමුතු කලාවක් නෙමෙයි. එතකොට මේ දැන් ඔය රූපේ කතාව වේදනාවේ. වේදනාව ඇති වෙන්නේ ඇයි? දැන් මේ වේදනාව විඳිනකොට විඳින මම මෙහි ඉන්නවාම කියලා හිතාගෙන ඉන්නවා. ඇයි මටම සුඛ වේදනා, මටම දුක් වේදනා, ඇයි මම්ම විඳවන්නේ? ඔහොම හිතුවට වේදනාව මම, වේදනාව මගේ, වේදනාව තුළ මම ඉන්නවා, මා තුළයි වේදනාව තියෙන්නේ, වේදනාවයි මමයි එකක්. ඔය විදියට වේදනාව තුළ මම කියන தત્ත්වය පෙනී හින්න එක සාධාරණ කතාවක් නෙමෙයි. ඇයි? එතන මේවා පිළිබඳ අවබෝධය නැති වුණාට පස්සේ තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැත්තේ.
සමාධිට්ඨිය පහල කරගන්නවා කියන්නේ මේ පිළිබඳ යථාර්ථ අවබෝධයට. ඒතර වේදනාව කියන්නේ මම මගේ ආත්මේ නෙමෙයි. වේදනාව හේතුඵල දහමින් සකස් වෙච්ච එක. මොකක් නිසාද වේදනාව ඇති වෙන්නේ? වේදනාවට හේතුව මොකද්ද? වේදනාවට හේතුව තමයි ස්පර්ශය. පස්සපච්චය වේදනා. එහෙන් ඒ ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතුවට. ඇසද, රූපයේද, චක්කු විඥානයේද කියන තුනේ එකතුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒ එකතුව නිසා පේන මට්ටම එනවා. ඊට පස්සේ පේන මට්ටම නිසා පෙනෙන දේ නිසා සුඛ වේදනා, දුක් වේදනා හිත තුල උපදිනවා. පේන මට්ටමක් නැත්තම් කවදාවත් ඇහැ නිසා සුඛ වේ චක්කු සම්පස්සජා වේදනා උපදින්නේ නැහැ. එහෙනම් මේක හේතුඵල ධහමින් සකස් වෙච්ච දෙයක්ද මට ඕන විදිහට ඇති වෙන දෙයක්ද? හේතුඵල ධහමින් හැදිච්ච එක. ඉතින් හේතුඵල ධහමින් හැදුනා නම් මගේත් නෙමෙයි නම් හේතු නිරුද්ධ වෙනකොට ඒක නිරුද්ධ වෙනවද නැද්ද? නිරුද්ධ වෙනවා. ඇයි මගේ මම මට ඕන විදිහට පවත් ඇති වෙච්ච එකක් නෙමෙයිනේ. එහෙනම් මට ඕන විදිහට ඇති වෙන්නේ නැහනේ. දැන් ඔබට පුළුවන් ද මෙතන ඉන්නවා නම් මන් දිහා බලාගෙන ඉන්නවා නම් ඔබට මම කියනවා මම දිහා බලන්න නැතුව බලන් ඉන්න කියලා. පුළුවන්ද? ඔබට මම යෝජනාවක් කරනවා මන් දිහා බලන් නැතුව බලාගෙන ඉන්නකෝ කියලා. පුළුවන්. බෑ. ඇයි? ඇසක් තියෙනවනම්, රූපක් තියෙනවනම්, මානසිකාර්ය ප්‍රත්‍යයෙන් චක්කු විඥානයත් පහළ වෙලා තියෙනවනම්, පේන මට්ටමිනව මට ඕන ඒවා පේන්න ඕන, මං කැමති නැති ඒවා නොපෙනෙන, එහෙම කතාවක් නෑ. ඒ ඔන්න මට ඕන ඒවා පෙනේවා, මට අවශ්‍ය ඒවා නොපෙනේවා කියලා හිතනවනම්, මම ලේ දකින්න කැමති නෑ. මට නිකන් ලේ දැක්කාම කලන්තේ වගේ. එතකොට මම කියනවා මම හිතට අදහස දෙනවා මට ලේ පේන්න එපා. ඉතුරුව පෙනුනට කමන්නේ. පාරකදී පාරේ තොටේ යනකොට මට නම් කවදාවත් රුධිරේ නම් දකින්න ලැබෙන්න එපා කියලා. එතකොට දැන් ඔන්න පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා. එතකොට විශාල වශයෙන් ලොකු හානියක් මිනිසුන්ට වෙලා. ලේ ගලාගෙන යනවා. ලේ බලන් නැතුව ඔබට පුළුවන් ද බස් එක දිහා බලාගෙන ඉන්න? බලාගෙන ඉන්න බෑ. ඇයි? ඇස ඉදිරියට රූපක් තියෙනවා නම්, ඇසක් තියෙනවා නම්, මානසිකාර ප්‍රත්‍යින් චක්කු විඤ්ඤාණයත් පහළ වෙලා තියෙනවා නම් පේන මට්ටමිනවා. මට ඕනේවා බලන්නත්, මට ඕනේවා ඕන් නැතිව නොබලන්න එහෙම එකක් නෑ. එහෙනම් මේක මගේ ඇසේ මගේ වසඟේ පවතින තත්ත්වයක් නෙමෙයි. එහෙනම් මේ ස්පර්ශය කියන එක මට ඕන විදිහට පවත්වන්න බැරි නම් පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා හටගන්න විඳීම ඒක සුඛ වේදනාවක් වෙන්නත් පුළුවන්, දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්, අදුක්කම සුඛ වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒක මට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? බෑ. එහෙමනම් වේදනාව හේතුඵල ධහමින් සකස් වුණ දෙයක් කියලා දකිනකොට සුඛ වේදනාව තුළ රාගානුසය මෝරන්නෙත් නැහැ, දුක් වේදනාව තුළ පටිඝානුසය මෝරන්නෙත් නැහැ. වේදනාවෙන් වෙන්ව වාසය කරන්න පුළුවන්. අන්න ඔය විදියට හේතුඵල ධහම වශයෙන් බලනකොට ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ තැන හේතු සහිතව බලනකොට ඒක උපාදානිය වෙන්නේ නැහැ. උපාදානිය එතකොට එයා දන්නවා උපාදානිය සකස් වෙන්නේ ආයතන 6 හරහා කියලා. ආයතන 6 හරහා සකස් වෙනවා නම් මේ පිළිබඳ නුවණ හදාගත්තට පස්සේ මෙතන කියනවා පඤ්ඤවා සුසමාහිතෝ ප්‍රඥාවන්ත නම් ඔය පිළිබඳ හේතුඵල ධහමින් සකස් වෙච්ච එකක් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියන නුවණ තිබ්බට පස්සේ යා තුල નિરાයාසෙන් නිවීම උද්ගත වෙන්නේ. සුසමාහිතෝ කියලා කියන සමාධියක් තියෙනවා නම් දැන් මේ කතාව අහගත්තට මදි හිත වඩන්න ඕන. අන්න බලන්න හිත වඩන්න ඕන, හිත භාවිතා කරන්න ඕන, හිත සමාධිය චිත්ත සමාධිය දියුණු කරන්න ඕන. සුසමාහිතෝ අජ්ජත්ත චිත්තං. ඒ වගේ මෙතන කියනවා තමන්ගේ සිත පිහිටුවාගෙන ඉන්න ඕන මූලික බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක මාර්ගඵල මනාව දකින නුවණත් එක්ක ඇතුළේ හිත පිහිටවාගෙන ඉන්න ඕන. ඒ විදියට ඉන්නකොට අජ්ජත්ත චිත්තං සතිමා. හොඳට සතිපට්ඨානෙ දිනු කරන්න ඕන. ඇතුළේ පිහිටවාගෙන මෙතන සතිමා කියන්නේ කය පිළිබඳ, විඳීම් පිළිබඳ, හිත පිළිබඳ, හිතේ උපදින ධර්මයන් පිළිබඳ හේතුඵල වශයෙන් විමසන්න ඕන. සතිමා. ඕගම් තරති දුත්තරං. එතන තමයි ඕගය තරණය කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඔය තමයි නිවන සම්බන්ධ කේන්ද්‍රගත චිත්‍රය. ඕක විස්තර කරන්න තමයි සප්තබොජ්ජංගාරිය අෂ්ටාංග මාර්ගය ආදී පළල් දහම් කොටස් පැහැදිලි කරන්නේ. එතකොට මේ විදියට දකින්නකොට මොකද්ද වෙන්නේ? චිරතෝ කාම සංඥාය. කාම හැඟීම් දුරු වෙලා යනවා. අමුතුවෙන් අනේ කැමති වෙන්න එපා, කාමය හදාගන්න දෙයක් නෑ කියලා ඔළුව අතගාලා කියන්න දෙයක් නෑ. චිරතෝ කාම සංඥාය සම්ම සංයෝජනා තිගෝ. ඒ කියන්නේ පින්වත්නි ඒ සංයෝජන ඉක්ම යන්න පටන් ගන්නවා. අන්න අර අපි කියන සකාය දිටියම ඉක්ම යන්න පටන් ගන්නවා. ඉක්ම යනකොට නන්දි බව පරික්කීනෝ. එයා තුළ සංයෝජන ඉක්මවල යනකොට නන්දියක් තිබ්බනම් තෘෂ්ණාවක් තිබ්බා නම් මොනවටද? ඇහෙන් දකින රූපවලට,
කනින් අහ ඔච්චරයි තණ්හාව. කනින් අහන ශබ්දවලට, නාසයට දැනෙන ගඳ සුවඳට, දිවට දැනෙන රසයට, කයට දැනෙන පහසට, ඒවා පිළිබඳ තෘෂ්ණාවක් තිබ්බනම්, ඒ වගේම සෝ ගම්බීර ගම්බීරෝණ සීදති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ තෘෂ්ණාව ඉක්ම ගිහින් කීනාශ්‍රව වෙච්ච සංසාර ගැඹුර තරණය කරපු කෙනා කියන්නේ යාටයි යාටයි. ඒතර ඕක තමයි නිවන සම්බන්ධ කතාව. ඕක සමහර මිනිස්සු කවදාවත් බනහලා නැති අය බුදුහාමුදුරු ඉස්සරහා වාඩි වුණා. වාඩි වුණා උනන්ති කිව්වා මගේ කතාව මෙන්න මෙහෙම එකක් කියලා. ඒතර ඒගොල්ලෝ ආ එහෙමද ඒ කතාව අපි අහලා නැහැ. ඔබ වහන්සේ කියන එක කරලා බලන්නම් කියලා ඒගොල්ලෝ කැමති වුණා. බොහෝම ටික කාලයයි ගිය ඒගොල්ලෝ අවබෝධය කරා ගියා. ඒගොල්ලෝ ත්‍රිපිටකය කියවලා හිටියේ නැහැ. ඒගොල්ලෝ ත්‍රිපිටකය දැනන් හිටියෙත් නැහැ. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්පූර්ණ බුද්ධ වචනයේ ස්වභාවය, වුණාන්ත දේශනා කරපු සමස්ත දේශනාවල හැඩය, ආකෘති මොකක්වත් දන්නේ නැහැ. අහගත් දේ විතරයි ඒගොල්ලෝ දන්නේ. ඒගොල්ලෝ වෙන මොකුත් දන්නේ නැහැ. ඒක හොඳටම පැහැදිලි ඉන්නේ සමහර අය ඇවිල්ලා බුදුහාමුදුරන් කියනවනේ මං ගොඩාක් ඒවා දන්නේ නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා අතර සාකච්ඡා ඇති වෙනකොට ඒ හාමුදුරුන්ට ගොඩාක් ප්‍රශ්න විසඳන්න බෑ. හැබැයි නිකෙලස්. සමහර අය දැන් අස්සජී හාමුදුරුවෝ උපතිස්ස අහනවනේ ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා. එතකොට ඒ උන්වහන්සේ කියනවා මම ගොඩාක් ඒවා දන්නේ නැහැ කියන්නේ. නමුත් අස්සජී මහරහතන් වහන්සේ කියන්නේ මම ගොඩාක් ඒවා දන්නේ නැහැ. හැබැයි මං එකක් දන්නවා. මොකද්ද? යේ ධම්මා හේතු පබවා. මගේ ශාස්ත්‍ර උන්වහන්සේ හේතුඵල ධමයක් කියනවා. තේ සං හේතු තථාගතෝ ආහ. තථාගතයන් වහන්සේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම හේතු වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙනවා කියලා කතාවක් කියනවා. ඒතකොට ඒකෙන් කියන්න පුළුවන් අනේන රහත් වෙලා නෑ වෙන්නේ නැති. මොකද මේ අපේ ඉන්න හාමුදුරුවෝ අභිධර්මයේම ගොඩාක් දැනගන්නවා, දන්නවා. ඉතින් එහෙමනම් රහත් වෙන්න ඔය ඔක්කොම දැනගන්න එපාය. සූත්‍රත් කියවන්න ඕන, විනයත් කියවන්න ඕන, අභිධර්මයත් කියවන්න ඕන, පුද පූජාත් කරන්න ඕන, විහෙර විහාරාංග වලටත් උදව් කරන්න ඕන. ඔක්කොම කරන්න එපා. දැන් අර හාමුදුරුවෝ කියනවා මම ගොඩක් ඒවා දන්නෙත් නැහැ. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම හේතු වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා කියලා විතරයි මම දන්නේ. ඉතින් එහෙම තමයි මගේ ශාස්ත්‍රුණ හාමුදුරුවෝ කියන්නේ කියලා කියන්නේ. එතකොට උන්වහන්සේ ගොඩක් ඒවා දැනගෙන ඉඳලත් නැහැ. හැබැයි කේන්ද්‍රගත කතාව දන්නවා. ඒක ඉගෙන ගත්තාම ඒක භාවිතා කළාම යා තුළ නිවෙනවා. ඒ නිබි මිස්ථාවර වීම අරහත්වය සම්මා දිට්ඨිය ප්‍රතිවේද කරගන්නවා කියලා කියන්නේ ඒකට. මේ ජීවිතය තුළ කොහොම හරි ධර්මයේ අවබෝධයට අදාළ මාර්ගයට හරි එන්න බලන්න. සෝතාපන්න මාර්ගයට හරි එන්න බලන්න. ඒ මාර්ගය තුළ විශාල පිහිටක් පිළිසරණක් තියෙනවා. ඒකට මග හැරෙන්න දෙන්න එපා. කොහොම හරි ධර්මයේ දියුණු කරගෙන සිත්සේ ගුණධර්ම පුරාගෙන ආධ්‍යාත්මික ප්‍රවේශයක් තුළින් මේ සාංසාරිකෝගේ තරණය කර ගැනීම පිණිස පිළිවෙත් පුරන්න මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරමින් දේශනාව නිමා කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ රත්නපුර මහරගම පදිංචි තියඹරාවත්තේ පවුලේ දූ දරුවන් ඥාතිවරු පින්නතුන් එකතු වෙලා ඒ ඇත්තු බලාපොරොත්තු වෙනව අරමුණ විදියට මීට වසර 6කට පෙර පරලෝ සැපත් රත්නපුර පාගොඩ ගිලීමලේ පදිංචිව සිටි එස් බුලුගහපිටිය මෞතුමියටත් ධර්මසිරි තියඹරාවත්ත සහ සරත් තියඹරාවත්ත කියන මහත්වරුන්ටත් ඒ වගේම ඒ තියඹරාවත්ත පවුලේ පින්නතුන් නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ටත් මේ ධර්ම දානමේ කුසල් හේතු වේවා, වාසනාව වේවා, කායික සුවසහනයේ සැලසේවා, මානසික සුවසහනයේ සැලසේවා, ඒ අයගේ ආයති භවයන් සුවපත් වේවා, උපනුපන් ආත්ම වනාහි සැප විපාක පිණිස හේතු වේවා. මියගිය සියලුම ඥාතීන්ට එස් බුලුගහ පිටිය මෞතුමිය ප්‍රදාන මියගියා වූ සියලුම ඥාතීන්ට මේ හැම දිනාගේම නමින් මියගිය ඥාතීන්ට සංසාර දුක්ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ කුසලානි සංසයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එවැගේම තියඹරාවත්ත පවුලේ සියලුම දෙනාට කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. සත්පුරුෂ සේවනයේ ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ආශිර්වාද කරලා තියෙනවා. ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් සියලු ශාසනික අභිවෘද්ධිය සැලසේවා. මේ ගෞතම බුදු සසුනේදීම නිවන් දොරටුවක්ම වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එවගේම සියලු ගුණධර්ම රකින්න සියලු මහා සංඝරත්නයට මේ කුසල් උපකාර වේවා.
සියලු මහා සංඝරත්නය මේ උතුම් කුසල් බලවත් වෙලා මේ බුද්ධ ශාසනයේදී නිවන් පිණිස මේ කුසල් උපකාර කරගනිත්වා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම තියඹරාවත්ත පවුලේ පින්නතුන් ඔබ හැමෝටමත්, මෙතනට නාපු හැමෝටමත්, ධර්මශ්‍රවණී කරපු ලක්වාසි ලෝකවාසි සියලු දෙනාටත් මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිසම හේතු වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. ද්වේෂඛයෝ නිබ්බානං